හරි, උදේ පන්ති පටන් ගමු. අයිබෝන් තමයි පේනවද? අයිබෝ හරි, අපි පුතේ පන්තිය කරගෙන යමු. අනිත් අය මහිලා චුට්ටක් බලක් විලොග් වෙන්න. හරි, අපි ගිය සතිය අවසන් කළා අපේ ශේෂ විරික්ෂණ කියන පාඩම. අපිට දැන් කතා කරන්න තියෙන්නේ අපේ 10 වසරේ අවසාන පාඩම ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ පාඩම පටන් ගන්න කලින් අපි කොහොමද මේ පාඩමට ආවේ කියලා. අපි මුලින්ම කතා කළා පුතේ ගනුදෙනු හා සිද්ධි. මේ ගනුදෙනු හා සිද්ධීන් අපි මූලාශ්‍ර කරගෙන හදාගත්තා මූලාශ්‍රලේඛන. ඊට පස්සේ මේ මූලාශ්‍රලේඛන පදනම් කරගෙන අපි මූලික සටහන් පොත් නිර්මාණය කරගත්තා. නැත්නම් මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීම අපි කළා. මූලික සටහන් පොත්වල සටහන් කරපු ගනුදෙනු අපි භාවිතා කරලා ලෙජර් ගිණුම් හැදුවා. ඊට පස්සේ මේ ලෙජර් ගිණුම් වල ශේෂයන් භාවිතා කරලා අපි ශේෂ පිරික්සුම හැදුවා. මේ ශේෂ පිරික්සුම භාවිතා කරලා අපි විශේෂ දෙයක් හදනවා කියලා කිව්වා. ඒ තමයි පුතේ මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන අපි හදලා කියලා කිව්වා. එතකොට පුතේ අපි මෙන්න මේ කියන පියවරයන් ටික දැන් අවසන් කරලා තියෙන්නේ. ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ මොනවද? මූලාශ්‍රලේඛන කියන්නේ මොනවද? මූලික සටහන් පොත් 6ක් අපි කතා කළා. ලෙජර් ගිණුම් වර්ග 5ක් අපි කතා කළා. ශේෂ පිරික්සුම කොහොමද හදන්නේ කියලා ගිය සතියේ කතා කළා. ඊළඟට මේ මූල්‍ය ප්‍රකාශන කියන කොටසට අපි එන්න ඕනේ. දැන් මේ මූල්‍ය ප්‍රකාශන කියන කොටස අපි 10-11 අවසරෙදී සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මොකද පුතේ මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ විගත්තොත් එහෙම ව්‍යාපාරය සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තමයි පුතේ මේ මූල්‍ය ප්‍රකාශන ලබා දෙන්නේ. මොකක් සඳහාද? පාර්ශවයන් දෙනවා. මොකක් සඳහාද? අපි තීරණ ගැනීම සඳහා. තීරණ ගැනීම සඳහා. එහෙනම් මේ මූල්‍ය ප්‍රකාශන කියන දේවල් ව්‍යාපාරයකට වැදගත්ද නැද්ද? ව්‍යාපාරයකට වැදගත්ද නැද්ද? කියන බාරුතේ තමයි මේක ව්‍යාපාරයකට වැදගත්. හේතුව තමයි මොකද්ද? මෙන්න මේ අවසානයේ ගන්න මෙන්න මේ තීරණ. මේ තීරණ මොකක් කරන්න වෙන්න ඕනේ? සාර්ථක වෙන්නත් පුළුවන් පුතේ, අසාර්ථක වෙන්නත් පුළුවන්. මේ තීරණ අසාර්ථක වෙන්න හේතුවක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන හරහා අපි දෙන මොනවද? තොරතුරු. අපි මූල්‍ය ප්‍රකාශන හරහා මොනවද දෙන්නේ? අපි දෙනවා තොරතුරු. කාටද මේ තොරතුරු අපි දෙනවටද? ව්‍යාපාරය සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න. එහෙනම් මේ මූල්‍ය ප්‍රකාශන වල අපි වැරදි තොරතුරු දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඇල්මක් දක්වන පාර්ශව වැරදි තීරණ ගන්න පුළුවන්. වැරදි තීරණ ගත්තොත් ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ශේෂ පිරික්සුම හැදුවට පස්සේ පුතේ මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් පොඩි වැඩක් කරනවා. ඒ තමයි ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම.
ඒ කියන්න මොකක්ද මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන් දෙනකම් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළේ අපිට මොනවා හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් අන්න ඒ වැරැද්ද හඳුනාගෙන නිවැරදි කිරීම තමයි පුතේ අපි මෙතනදී කරන්නේ. ඒ කරලා නිවැරදි කරපු ශේෂ පිරික්ෂුව භාවිතා කරලා තමයි අපි මූල ප්‍රකාශන හදන්නේ. එතකොට මෙන්න මේ ගොල්ලන්ට අපිට පුළුවන් මොනවද හරිම තොරතුරු ටිකක් දෙන්න. තේරුණාද පුතේ? තමයි. හරි, අපි ලියමු අපේ 12 වෙනි පාඩම මාතෘකාව ගන්න. ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම. ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම. ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම. හරි, පුතේ අපි ඡේදයක් දෙලියමු. ඡේදයක් දෙලියමු. කළු පැනේ ලියමු පුතේ. ඡේදයක් විදිහට කළු පැනේ ලියමු. ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරයේ සම්බන්ධ ව්‍යාපාරයේ සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරය හරිද පුතේ? සමාය ඇහෙනවද? පුතේ ලියාගත්තද? මට ඇහෙන්නේ නැහැ කියන්නේ කැලි කැලි යවුනේ. සමාය පුතේ ලියා ගන්න පුළුවන් වුණාද මොකද වෙන්නේ? සමය ඇහෙනවද පුතේ? හරි, අපි මුලින්ම ලියමු කළු පැන ලියන්න පුතේ. ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරයේ සම්බන්ධය ගිනුම් කරන්නේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරයේ සම්බන්ධය ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරයේ සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය
තීරණ ගැනීමට අවශ්‍ය. තොරතුරු සැපයීමයි. ව්‍යාපාරය සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමයි. හරි, අපි අනුච්ඡේදය ලියපුතේ. නිල් පැනේ ලියන්න. ව්‍යාපාරයේ සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම මූල්‍ය ප්‍රකාශන මගින් සැපයීම මූල්‍ය ප්‍රකාශන මගින් මූල්‍ය ප්‍රකාශන මගින් සිදු කරනු ලබයි. මූල්‍ය ප්‍රකාශන මගින් සිදු කරනු ලබයි. එම මූල්‍ය ප්‍රකාශන තුලින් ලබා දෙන තොරතුරු පදනම් කරගනිමු. එම මූල්‍ය ප්‍රකාශන මගින් ලබා දෙන තොරතුරු පදනම් කරගනිමි. ලබා ගන්නා තීරණ වැදගත් වන අතර නිවැරදි තීරණ ගැනීමට නිවැරදි තොරතුරු සැපයීම සිදු කළ යුතුය. එම නිසා ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම
එම නිසා ඊළුම් කරන වැරදි නිවැරදි කිරීම ව්‍යාපාරයකට ඊළුම් කරන වැරදි නිවැරදි කිරීම ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. හරි. තමයි බෝඩ් එකේ තියෙනක ලියා ගන්නවද? තමයි. උදේ අපරාදේ දැන් තියනවා නම් අහන්න.
පුතේ ඉවරයි නම් කියන්න. තමයි. හරි. එතකොට පුතේ අපි ගිනුම් කරන වැරදි නිවැරදි කරන්න ඕනේ ඇයි කියන එක කතා කරන්න. දැන් අපි ගත්තොත් එහෙම අපි කියනවා ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම අවශ්‍ය වෙන්නේ කියලා විභාගයේදී ප්‍රශ්නයක් අහනවා. ඒක අවුරුදු 30කදී අහලා තියෙන ප්‍රශ්නයක් පුතේ. එතකොට ඒක තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යාපාරයකට ඉන්නවා ඇල්මක් දක්වන පාර්ශ්වය. මීනයා රෙයාලා ව්‍යාපාරය සම්බන්ධ තීරණ ගන්න. තීරණ ගන්නකොට එයා වැදගත් මෙන්න මේ කියන තොරතුරු. රෙයා මේ තොරතුරු එක්ක පදනම් වෙලා තීරණ ගන්නවා නම් එහෙම එතකොට ඒ තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. දැන් උදාහරණයකට අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා 2018 19 20 21. අපිට මේ යාගේ තියෙන ආදායම වියදම රුපියල් මිලියන 100යි වියදම් මිලියන 80යි. මේකෙදි 105යි 90යි 100යි අපි හිතමු 89යි. මෙතන මෙතනදී 90යි 88යි. අනෝම තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරයේදී හැ බැලු බැලමටම අපිට හිතෙන්නේ මේ ව්‍යාපාරේ මොන වගේද? දැන් මේකේ අයිතිකරු අපි නම් අපි මොකද පුතේ මේ ව්‍යාපාරයක සම්බන්ධ ගන්න තියෙන්නේ කියන බාන. මොකද්ද අපි ගන්න තීරණය? දැන් මේ ව්‍යාපාරය 2018 උන්ට වුණ ලීසි වෙන්නේ මෙහෙමත් ගන්න ලාභය දෙන්න ලාභය 20යි ලාභය 15යි ලාභය 11යි ලාභය 2යි. අපි නම් මොකද කරන්නේ? 2022 එකයි එකයි ඉන්නේ මෙන්න අයිතිකරු ඉන්නවා. දැන් මෙයාට තියෙන ප්‍රශ්නයක් මොකද කරන්නේ කියලා තියනනේ ප්‍රශ්නය. හරි, අපේ නම් අපි මොකද කරන්නේ පුතේ? මේ ව්‍යාපාරය තමයි කියන්න බලන්න. මේ ව්‍යාපාරය අපේ නම් අපි මොකද මේ ව්‍යාපාරය සම්බන්ධ ගන්න තියෙන්නේ? ඒ දැන් මූල්‍ය තොරතුරු ටික දීලා තියෙනවන්න ආදායම් වියදම දීලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් නැහැ, අපි තීරණයක් ගන්නයි ඕනේ. මොකද පුතේ අපි ගන්න තීරණය? මේ ව්‍යාපාරයේ මගේ නම් මම බලනවා එක්කම 2022 දී මේ ව්‍යාපාරය වෙනස් කරලා කරගෙන යන්න ඕනේ. වෙනස් කරලා කියන්නේ මේ ව්‍යාපාරය මේ යන විදිහට ගියත් හරියන්නේ නැහැ. මගේ ගාව තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. මොකද්ද? වියදම අඩු කරගෙන ආදායම් වැඩි කරගන්න. ඔන්න එක. දෙක, මම මේ ව්‍යාපාරේ වහලා දාන්න ඕනේ 2022 දී. මොකද අනිවාර්යෙන් 22 දී අනිවාර්යෙන් ලාභයක් වෙනවා. ඇයි? 20 15 වුණා, 15 11 වුණා, 11 2 වෙලා. දැන් එහෙනම් අනිවාර්යෙන් 22 දී අපිට පාඩුවක් වෙන්නම පුළුවන්. ඒ නිසා 22 ව්‍යාපාරය කරගෙන යන්න නැතුව ඉන්න ඕනේ. මේ මූල්‍ය තොරතුරුත් එක්ක තමයි මම තීරණය කළේ මේ ව්‍යාපාරේ වහලා දානවා කියලා. හැබැයි අපි හිතමු මෙහෙම එකක්. මෙයා ආදායම් විදිහට අරගෙන තියෙන්නේ අත්පිට විකුණුම් විතරයි. ණයට විකුණුම් මෙයා අරගෙන නැහැ. ණයට විකුණුම් ආදායමක් විදිහට අරන්නේ නැහැ. හරියට ගත්තොත් එහෙම අපි හිතමු මෙහෙම තියනවා කියලා. මේ ආදායමේ ණයට විකුණුම් තියන 20ක්. මේකෙදි ණයට විකුණුම් තියන 25ක්. මේකෙදි තියනවා 30ක්. මේකෙදි තියනවා 35ක්. ණයට විකුණුම්
අතලියක් කියලා දමුක මෙතන. ආ දැන් අපි බලමු ලාභය. ඊනා මෙතන ලාභය 40යි. ඉතින් මෙතන ඒත් අපිට තියෙන ලාභය 40යි. මෙතනදී අපිට ලාභය තියෙන පුතේ 41ක්. මෙතනදී අපිට ලාභය තියෙන 42ක්. දැන් මම මේ ව්‍යාපාරේ වහලා දාන්න ඕනේද කියන බන් පුතේ සමාය. දැන් මම මේ ව්‍යාපාරේ වහලා දාන්න ඕනේ. අපුතේ කියන බලන්න. මම දැන් මේ ව්‍යාපාරේ වහන්න ඕනේ නැහැ. ඇයි ඒ? ලාභේ වැඩි වේගන යන්නේ අවුරුද්දෙන් අවුරුද්ද. ප්‍රශ්නයක් නැහැ. එතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ ගිනුම්කරණය කරන එක්කෙනා ගිනුම්කරණය කරන එක්කෙනා ගිනුම් කරන ගිනුම් ප්‍රකාශන වරද්දපු නිසා මම මේ වහලා දාන්න ගිය ව්‍යාපාරය ඇත්තටම වහලා දාන්න ඕනේ ව්‍යාපාරයක් නෙවෙයි. මේක ලාභේ වැඩි වෙන එකක්. ඉතින් ව්‍යාපාරයේ සම්බන්ධ ගත්ත අපේ තීරණය මොකද වුනේ? වැරදි සම්පූර්ණයෙන්. හේතුව මේ මූල්‍ය තොරතුරු අපිට දීලා තිනවා වැරදි. ශේෂ පිරික්ෂුම හැදුවට පස්සේ පුතේ වෙන මේ ගිණුම් කරන වැරදි ටික නිවැරදි කරලා හරි මූල්‍ය ප්‍රකාශන ටිකක් හැදුවොත් තමයි මෙයාට හරි තොරතුරු ගන්න පුළුවන්. අපි දැන් මේ ශේෂ පිරික්ෂුම හදද්දී අත්පිට විගුණුම විතරයි ලියලා තියෙන්නේ. ඒක අරගෙන මූල්‍ය ප්‍රකාශන හැදුවොත් මෙන්න මේ වැරද්ද අපිට වෙන්න පුළුවන්. ඒක නිසා අපි නිවැරදි කරද්දී අපිට අහුවෙනවා මෙන්න මේ වගේ වැරැද්දක් කරලා තියෙනවා මේ ගිණුම් කරන්නේ කරපු එකේ. එහෙනම් ඒ වැරද්ද අපි නිවැරදි කරන්න ඕනේ කියන එක අපිට අහුවෙනවා. එහෙම වුණා නම් මෙයාට මේ තීරණය ගන්න වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ වහන තීරණය ගන්න වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වාසියක් අපිට තියෙනවා. ඒක නිසා හැම වෙලේම ශේෂ පිරික්ෂම හදලා ගිණුම් කරන වැරදි නිවැරදි කරලාට පස්සේ තමයි පුතේ අපි මොකේද යන්නේ. මූල්‍ය ප්‍රකාශන අදලා එකෙන් ව්‍යාපාරයේ සම්බන්ධ අල්මක් දක්ව පාර්ශ්වයන්ට තොරතුරු ඉදිරිපත් කිරීම කියන ක්‍රියාවලිය කරන්නේ. හරි. අපි ලියමු තේ. ව්‍යාපාරයක අලුචේදකින් ලියන්න නිල්පෑනේ. ව්‍යාපාරයක ගිනුම් කරන ක්‍රියාවලිය තුල විවිධ වැරදි හා අතපසු වීම විවිධ වැරදි හා අතපසු වීම සිදුවීමට හැකිය එම වැරදි හා අතපසු වීම නිවැරදි කළ පසු නිවැරදි ගිණුම් ශේෂ භාවිතා කරමින් මූල ප්‍රකාශන
පිළියෙල කළ යුතුය. දැන් අපි දන්නවා පුතේ ගිනුම් කරන වැරදි කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළතදී වෙන්න පුළුවන් දේවල් රෙවේ දේවල් නිසා වෙන්න පුළුවන් බලපෑම් මොකද්ද කියලා කතා කළා. හරි අපි මාතෘකාවක් තියමු පුතේ. ගිනුම් කරන වැරදි. ගිනුම් කරන වැරදි. සිදු විය හැකි අවස්ථා. ගිනු කරන වැරදි සිදු විය හැකි අවස්ථා. හරි පුතේ අපිට ගිනු කරන වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. වෙන්න පුළුවන් වැරදිත් ගොඩාක් අපිට අඳුර ගන්න පුළුවන්. හරි එතන මේ වැරදි සිද්ධ වෙන අවස්ථා මෙන්න මේ ක්‍රියාවලිය අනුව අපිට අඳුර ගන්න පුළුවන්. එකක් තමයි පුතේ අපි මේ මූලාශ්‍රලේඛන කියන තැනට එන්නේ නැහැ. මූලාශ්‍රලේඛනත් වරදින්න පුළුවන්. හැබැයි අපි ගිනුම් කරණය කරන්නේ අපි පොත්වල ලියන්න පටන් ගන්න මෙන්න මෙතන. පළවෙනි තැන තමයි පුතේ මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කරද්දී අපිට වරදින්න පුළුවන්. දෙවැනි අවස්ථාව මූලික සටහන් පොත්වලින් ලෙජර් ගිනුම් වලට පිටපත් කිරීමේදී අපිට වරදින්න පුළුවන්. ඒ වගේම තමයි ලෙජර් ගිනුම් තුලනය කරනකොට අපිට වරදින්න පුළුවන්. ඒ වගේම තමයි මේ තුලනය කරපු ශේෂ භාවිතා කරලා ශේෂ පිරික්ෂම හදනකොට අපිට වරදින්න පුළුවන්. ඔන්න අවස්ථා හතර 1 මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී අපිට වරදින්න පුළුවන්. ඊළඟට ලෙජරයට පිටපත් කිරීමේදී අපිට වරදින්න පුළුවන්. ඊළඟට ලෙජර් ගිනුම් තුලනය කිරීමේදී වරදින්න පුළුවන්. හතර ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී අපිට වරදින්න පුළුවන්. හරි පුතේ අපි මේ නෝට් එක ලියාගත්ත නේද? අන්න එතනින් වෙන පෑනකින් මේ හතර ලියාගන්න මේ නෝට් එකේ ඇතුළේ. මොකද අපි පාඩමේ මේ කොටස ඉවරෙද්දී අපිට හොඳ ෂෝට් නෝට් එකකුත් හම්බ වෙනවා. ඒක නිසා අර උඩින් ලියපු මේ ගැලීම් සටහන ඇතුලේ ඔන්න ඔය හතරත් ලියාගන්න. ඊට පස්සේ අපි කතා කරමු මේ මොකක්ද
තීරණ කියන සමාපති වරයන කියන්නේ හරි අපි කින්නක විස්තර කරන්න ලියමු. අපි මාතෘකාව ලිව්වා ගිනුම් කරන වැඩදී සිදුවිය හැකි අවස්ථා කියලා. පුතේ කල්පනෙන් 1 2 3 4 කියලා දාලා මේ හතර ලියමු. යටින් ලියා ගන්න ඉක්මනට.